්‍රහස්ත ගෑස් ලිදරේක සිදුවන ගෑස් කාණඳුවක් හඳුනාගැීම සඳහා ඊට යොදනු ලබන සම්මත රසායනික සංයෝගය හඳන්වන්නේ ඉතිල් මර් කැප්ටන් ලෙසයි. එය අනුව Lප ගෑස් කියවබික් මීටර එකට සම්මත ඇතිල් මර්කැප්ටන් කියබික් සන්ටමීට දා හතරක අනුපාතයක් ඇතුළත්වයුතු වනවා. ගහස්ත ගෑස් සිලිින්දරයකින් රගිලටරෙන් ගෑස් බටයින් හෝ ගෑස් උදුනෙන් ගෑස් කාණඳුවක් සිදුවන විට සම්මතාගේ ඉති මර් කැප්ටන් එක්තර නතිබනහොත් ගම් දෙයක් පිටවන්නේ නැහැ. නමුත් නියමිත සම්මතයට මර්කැප්තන් එක්කර ගෑස් සංවිත සකස් කර තිබුණනොහොත් ගෑස්කාන්දුවක් ඉතා හොඳින් පාරි භෝගිකයාට හඳුනා ගත හැකි මේ දිනවල සිදුවන ගෑස් කාන්දුවීම් හඳුනාගනීමට නොහැකි වී ඇත්තේ සම්මත ප්‍රමානයට ඉතින් මර්කැප්ටන් ගෑස් සංවිතයට එක්කර නොතිවීම නිසා බව විශේෂක්කීන්ගේ මතය වේති වෙනවා. සිලන්ඩර ආස්ත්‍රීත පිපරිම් හක් කාන්දුවීම් සබන්ධයෙන් මතු ඇති අර්බුදය පිළිබඳ සසාකච්චාවක්, පරිබෝගික ආක්ෂණ රජ්‍ය අමත්තල්ල සන්තලගිය වන්න මහතාගේ ප්‍රධානත්වෙන් ඒ පස්සුරුවේ පැවැත්වුණා. මෙම සාකච්චාවට ලිටරෝගෑස් සමමාගම ලාෆ් ගෑස් සමමාගම රජයේ රසපරක්ෂක දෙපාර්තමේතුව සුල්ලංකා ප්‍රමිති අයිතනය පරිබෝගික අධිකාර යන ආයතනවල නිලධහරීින් එක් සිටිය. මෙමසාචවාවද ත්තිීන වලට අනුව පාඩිභෝගි ආරක්ෂණ රජ්‍ය අමතල සන් අලගේවන්න මහතා සඳහන් කළේ ගෑස් වල ගන්ධෙ ජනය කරන එතිල් ම කැප්ටන් රසායිනය එක් ගෑස්සිලන්ඩරේක අඩංග වියුතු ප්‍රමාණය ඒ එකක දා හතර දක්වා ඉහළ දමනෙක් ලිටරෝස් සහ ලාක් ගෑස් සමකම් වලට ගෘහස්ත ගැස්සිලින්ඩ බෙද හැරම් නවතනලෙස උපදිෙස්ලබාදුන්බවයි මෙම මේ ව විට කොළඹ රයේ නැම්ගරම්ල ඇති අනුතින් පැමිණ නෞක්කාවේ ගේෑස් මෙරටිට ගොඩ බෑට ලිටරුවස්මාගමට අවසර ලබා දෙන්නේ එම ගෑස්සාම්පලවල සංයුතිය දේශී ප්‍රමිතියට අනුකූල වන්නේ නම් පමනක් බද රාජ්‍යමාත්‍යවරයා වැඩදුරටත් සඳහන් කලා ලි්‍රෝ ගෑස් සමාගම නිවධනය කළේ ඒ අනුව ග්‍රහස්ථ Lල්P. ගේෑස් බෙද හැරිම නවත දැනම් දෙනතුරු තාවකාිකව අත්හිට වන බවයි ඒෙ ස් මගම පවසන්න එවැනි දැුම්ද මක්ේ දක්වා තන්වෙත ලබී නොමැති බවත් තම ගේෑස් එතිල්ම කැප්ටන් එක දා හතරකින් සමන්විත වන බවයි. ඇ ගෑස් අනතුරල හැටකට ආසන් ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා කියනක මුරින්ම අපි පිළි අරගනයි ඒ සදා කඩිනමෙන් විසින්දම් ලබාදී යුතුයි කියන තැනයි පිකටයුදු කරන්න කියනක සඳහන් කරන්න ඕන.ඒයනුව මොටතුුව විශ්වවිද්‍යාලයෙන් අපට මේ වනවිට වාර්තා දෙක ලබාදීම. කටයුතු කරලා තිබෙන. ගඳ සුවන්ද වහනය වීම එතිල් මර් කැප්ටන් කියන ඒ රසායන ද්‍රව්්‍යය අපේ රටේ ප්‍රමිති අනුව තිබිය යුතු වන්නේ දාහතරක අගයක් නමුත් ඒ පරක්ෂා කරනලද සාම්පල් දෙකේම තිබෙන්නේ පහක තරම් ප්‍රමාණක අගයක් තිබන්නේ. පේො දින ලිත්‍ර සමාගමේ පර්යන්තර්ම ගිහිල්ලා. අපි ශේෂ්ෂ පරීක්ෂණයක් කරන අවස්ථාවේදත් අපට අනාවරණය වුනා ඒවා ගඳවාහනේ වීමක් සිද්ධ වෙන්නෑ කියෙනෙක්. ඒයනු පරිභෝග අධිරය සභාපත්තුමා විසින්. ඒ සමාගම් දෙකටම ලිකිතව නියෝගයක් කරනු ලැබවා පරිබෝගකයින්ට මේ සඳ වහනයවීමකින් තොරොව ගෑස් වෙනද පොලට නිකුත් කරන්න එපා කියෙක එවගේමත් පාරිභෝයක අධිකාරිය ස්භාපොත්තුමා පරේදා ආනයන අපනයින පාලක වෙත ලිකිිතව ඉල්ලීමක් යව්වා ගෑස් පිළිබඳවත් උපාංග පිළිබඳවත් නියමිත ප්‍රිතිය පිළිබඳව පරිීක්ෂාකිරීමේ එ වගකීම ආනයි අපනන පාලක විසින්, ප්‍රමිති ආයතනයට ලබා දෙන්නඩයි කියෙනෙ ඉල්ලීම පාරිභයක අධිකාරයේ වින්, ආනයින් අපැන පාලක වෙත. යමු කිරීමට කටයුතු කරලා තිබෙන. අමුත් මේ තත්ත්වය ඇතිබීම සඳහා සම්පූර්ණයම අදාළ ගෑස් සමාගම් දෙක වගකීම සම්පූර්ණයම බාරග යතුව තිබෙනවා පලා වනවත්න්නේ අ සල දෑස්රට මොකද ජනතාවට කිය. ඒ ප්‍රශ්ය නිරාකරණය කර ගැනීම වෙනුවෙන් තමා අපි මේ සියලම ක්‍රියාමාර්ග පියරගතින කොහෙන්හරි මේ ප්‍රශ්ේ විශනිිසඳ ආරම්භයක්ක් වන්නි කහම ප්‍රමති රයි ස්තරම් පිගන්න න් නැක පිඩිය අර්ගත නැමත්වේ. අව ිසු මාසගන සය බෞද් මාලල්ොේක්ල් දැංගව මේ ප්‍රිතිී තුරයිගේ ලෝක ම පටවන්න ද යි ගෑස්වල ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වෙලා තිබීම නිසා උපාංග වනට මේක බලපාල තිබෙනවා කියන්නේ එකයි සඳහන් කළේ අපි කියන්නන්නේ නෑ මේක මේ උපංගවල ප්‍රශ්නයක් සයට රක්වෙච්චයට මො දෙන්න මේ කමිටුව නියෝජනය නිර්දේශ කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මකිරීමට අපිටයුතු කර. මේ අතර අද මීගා චන්දර්‍ර ප්‍රදේශය පැවති උත්වයක් අමතමින් විපක්ෂනායික සජිත් ප්‍රම දා සමතා ප්‍රකාශ කළේ වර්තමානයේ පවතින ගෑස් සම්බන්ධ අනතුර වලට ප්‍රධාන හයතුව වන්නේ මෙතෙක් සිදු කළ කාන්දුවීම වැලක්වීමේ පරීක්ෂණ ක්‍රමවේදය අයට වීමට පසුගිය කාලේ ලිට්‍රෝ සමාගම පියවර ගැීම බව. ලිට්‍රෝ කොම්පනීට තියෙනෝ ගෑස් සමාගමට තියෙන පිරමු මධ්‍යස්ථානය ෆිලිින් ප්ලාන්් එක එක තියනෙ කෙරවල පිටියේ. වෙළඳ පොලේ ඉල්ලුමට සැපියම ලබා දෙන්නට බැරිවුණු. පීඩන කාරිී තත්තේ තුළ මොහද ලිට්‍රෝකොම්පනියරේ. අර කාන්දවීම වැලැක්වීමේ ක්‍රමවේදේ පරීක්ෂණ සියල්ලක්ම නතරලා ගේස්ටික මුද හරයා සිල්ින්දටක මුද අහැරයා පරිභගිින්ට දැන් ඔබතුමල් දැගන්නට ඕන දින පතා වෙළඳපොල සාමාන්‍යයෙන් නිකුත් කරනවා. මේ ආයතනය දලවසෙන් සිලින්ට රසූ පන්දක්. සාමාන්‍යයෙන් සියයට එක හමාරක් දෙක් ඒ අසූ පන්දහ දලවසෙන් කිව්වොත් එක්දස්තුන් සේ ඉඳලා එක්ද සත්සය දෙදහ මේ වගේ ප්‍රමාණයන් රිජෙක්ට් වෙන මෙතන සිදුුණු දේතමයි ඉල්ලුමට සැපිවුම ලබාදට ැවුණ. ඒනිසා මේ සමාගම තීන්දුවක් ගත්තා කාන්දුවීමේ පරීක්ෂණ මොත් කරන්න වශ්‍යනහැ එකවරම මේම මුදහරනො මෙන්න මිත්‍රවරුණේ අද දවසේ ගෑස් කේදවාචකයේ සිදුවීමට වැදගත්ම හේතුව. මේකොම හංගං ඉන්නේ. මේ ආයතනය මේකට වග කියන්නට ඕ. කෞුද මේ ලීග් ඩිටක්ෂන් සිිස්ටම් එක අවශ්‍ය නැතේ කියලා කිව්වේ ඒක තමයි මේ පිපීම්වලට ලොකුම හේතුව. ම හිතන දී කියල මේ සිද වෙලා තිබෙන්නේ සාපරාධී ක්‍රියාවක් මං පැහැදිලි විල්ලීමක් කරනවා මේ කාරණාව පිළිබඳව විනිවිධ භාවෙන් යුක්ත වූ පරීක්ෂණයක් අවශ්‍යයි. පොකට් එකට ෆිටවෙන newක්ක ප.